හරි අද අපේ ටොපික් එකේ මාකප් ඇන්ඩ් ස්ටයිලින් ගැන කතා කරන්න යන්නේ. ඉතින් මේක කතා කරන්න කලින් මට පොඩ්ඩක් කියන්න ඕන ඔයගලන්ට මේ ප්‍රැක්ටිකල් එක අතරතුර අපිට සම්පූර්ණයෙන්ම මාකප් කියන්නේ මොනවද කියලා ඒ වගේම ස්ටයිල්ස් කොහොමද ඇප්ලයි කරන්නේ කියන එක සම්පූර්ණයෙන් උගන්වන්න බෑ. හැබැයි ඒක ගැන පුංචි ට්‍රිගර් එකක්. We are going to give small trigger. ඒ කියන්නේ මේක ගැන ඔයගලන්ට ආස හිතන විදිහේ කොහොමද මේ කෝඩින් කරන්නේ ඇයි මේ කෝඩින් කරන එකේ වැදගත්කම කියන එක පැහැදිලි කරන්න තමයි මම මේ ටික අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඕගොල්ලෝ හැමෝම දකින web pages ඕගොල්ලෝ හැමෝම දකින web pages හැදිලා තියෙන්නේ HTML කියන භාෂාවෙන්. Hypertext markup language. උදාහරණයක් විදිහට දැන් ඕගොල්ලන්ගේ screen එකේ පේන මේ google.com කියන එක හැදිලා තියෙන්නේ මේ page එක හැදිලා තියෙන්නේ HTML වලින්. ඒ නිසාම ඔගලන්ට පුළුවන් මේක අවශ්‍ය විදිහට වෙනස් කරගන්නත්. හැබැයි ඒකට HTML දැනුමක් අවශ්‍ය වෙනවා. ඔගලන්ට මේක වෙනස් කරගන්න අවශ්‍ය නම් ඔගල කැමති කැමති විදිහට ඔගලන්ට අවශ්‍ය වෙනවා HTML දැනුමක්. හරියට මේ වගේ. දැන් මෙතන තියෙනවා google.com Google search කියලා දිනනවා. I'm feeling lucky කියලා තියෙනවා. ඉතින් මට මේ ටික වෙනස් කරගන්න ඕන නිකම් මන් හරියට Google එක හැදුවා වගේ කියලා හිතන්න. सरल HTML ओपन कर වැඩිය සුදුසුයි මම ෆයර්ෆොක්ස් එකෙත් ඒ වගේම පෙන්නන්න හරි ෆයර්ෆොක්ස් ඕපන් කරලා ආයෙත් මම ඒකෙත් google.com එකට යනවා මේ විදිහට google.com එකට ගියාම ඒ අදාළ වෙබ් පිටුව ලෝඩ් වෙනවා අපේ page එකේ browser එකේ ඉතින් මේ දකින්නේ අපේ web page එක ඉතින් මට ඕන මේ තියෙන්නේ ෆයර්ෆොක්ස් වල මේ තියෙන්නේ Google Chrome වල දෙකම බොහෝ දුරට සමානයි. Firefox වලදී මෙතන ඉරි තුනක් තියෙනවා. ඒ ඉරි තුනේ තියෙනවා More Tools වල අර වගේම Web Developer Tools. ඉරි තුන උඩ ක්ලික් කරාම More Tools වල Web Developer Tools. හරි. ඉරි තුන More Tools ඇතුලේ Web Developer Tools. එතකොට පල්ලෙහින් වලට කෝඩ්ස් තියෙන වින්ඩෝ එකක් ඕපන් වෙයි. ඒ වගේම Google Chrome වල 33 ක්ලික් කරා More Tools Developer Tools. එතකොටත් මේ වගේ ඔයාලට පල්ලෙහින් කෝඩ් තියෙන එකක් ඕපන් වෙයි. ගැටලු තියෙනවා නම් දරුවනේ ඔයගොල්ලන්ට ඒක යොමු කරන්න පුළුවන්. නොතේරෙන දෙයක් අපහැදිලි දෙයක් තියෙනවා නම් මෙතේ ඔයාලට ඒක යොමු කරන්න පුළුවන්. දැන් අපිට වෙනස් කරන්න ඕන එලිමන්ට් එක අපි ඉන්ස්පෙක්ට් කරන්න ඕන වෙනස් කරන්න ඕන කොටස අපි ඉන්ස්පෙක්ට් කරන්න මේක මම කියලා තියෙනවා මේ ප්‍රැක්ටිකල් එක අපි ප්ලෑන් කරලා තියෙන්නේ 9 වසර 10 වසර 11 වසර ප්‍රධාන වශයෙන් 10 11 මොකද ඒගොල්ලන්ට ඉන්ඩිවිජුවල් ප්‍රැක්ටිකල් ටයිම් එකක් නැහැ නේ ඒ නිසාම අපි ඒගොල්ලන්ට කොමන් ප්‍රැක්ටිකල් එකක් දෙන්න මොකද නැත්තම් ඒගොල්ලන්ට ඒගොල්ලන්ට දෙන්න පුළුවන් අපිට 6 7 8 9 මල්ලිලාට තියෙන අය අපිට නැත්තේ අපිටත් දුන්නා නම් හොඳයි එහෙම හිතෙන්න පුළුවන් ඉතින් ඒගොල්ලන්ට ඉන්ඩිවිජුවල් ප්‍රැක්ටිකල් එකක් නැති හින්දා තමයි මම මේ කොමන් ප්‍රැක්ටිකල් එක දාන ඉදිරියේදී අපි බලමු අපි මේක එක්ස්පෑන්ඩ් කරගෙන යද්දී ඉදිරියේදී අපි ඕගොල්ලන්ට තව පහසුකම් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා හැබැයි අපේ රජයේ ජනාධිපතිතුමා දෙනවා වගේ නෙවෙයි ටිකක් හොඳ විදිහට පොසිටිව් විදිහට අපි පහසුකම් වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා හරි දැන් එන්න එන්න අපි එතනට තමයි අපි යන්නේ ඉතින් ඒත් අපිට අපේ පැත්තෙන් හැමදේම කරන්න ඔයගොල්ලන්ගේ සපෝට් එකක් තෝරන ඉතින් ඔයගොල්ලෝ නිතර හැම පන්තියකටම හරියට සහභාගී වෙනවා වගේම ඔයගොල්ලන්ට ලබා දීලා තියෙනවා ලොගින්ස් කීපයක් GICTS ඒ වගේම Edmodo ඒ වගේම Discord දැන් තාම සමහර දරුවෝ ඒ ටික පාවිච්චි කරන්නේ නැහැ ඒ වගේම සමහර දරුවෝ රෙජිස්ට්‍රේෂන් ෆෝම් එකේ රෙජිස්ට්‍රේෂන් එක හරියට දාලා නැහැ ඉතින් අපිට හරි අමාරුයි ඔයගොල්ලෝ කන්ටැක්ට් කරගන්න විස්තර ගන්න මේ දේවල් තාමත් ඔයගොල්ලන්ගේ පැත්තෙන් දෙන සහයෝගය චුට්ටක් සමහර දරුවෝ මදි. ඉතින් මගෙන් සමහර පන්ති වෙලාවට තාමත් කතා කරලා සමහර දරුවෝ ලින්ක් එක ආවෙ නැහැ කියලා ඉල්ලනවා.
හැබැයි ලින්ක් එක ඔයගොල්ලෝ දාන්න පර්මනන්ට්ලි ලින්ක් එක ඩිස්කෝඩ් වල තියෙනවා කවුරුත් ඔයගලන්ට එවනකම් ඉන්න ඕන නැහැ ඔයගලන්ට ඩිස්කෝඩ් account එකක් තියෙනවා නම් ඒක ස්ථිරව ඩිස්කෝඩ් account එකේ තියෙනවා එතකොට ඒ login එකේ ඒ ලින්ක් එක පාවිච්චි කරා නම් ඔයගලන්ට කිසිම ගැටලුවක් නැතුව පන්තියට log වෙන්න කවුරුත් දැන් සමහරව කියනවා අන්තිම මොහොතේ නේ ලින්ක් එක දැම්මේ අපි දැක්කේ නැහැ ඉතින් අන්තිම මොහොතේ නෙමෙයි පුතේ ගිය සතියේ ඉඳන්ම ලින්ක් එක ඩිස්කෝඩ් වල තියෙනවා ඒක නොදකින එකයි ප්‍රශ්නේ ඊළඟට notes the notes මට සෑහෙන ප්‍රශ්නයක් නෝ ඒ notes සම්බන්ධයෙන් මම අදත් notes දැන් එවන්න කියලා දැම්ම උඩ දරුවත් මම හිතන් තමයි 40කට 50කට වඩා notes ඉල්ල ලැබලා තියෙන්නේ හැබැයි මම බැලුවම ඒගොල්ලන්ට notes යවලා ඒගොල්ලන්ට notes යවලා තිබුණාට දැන් අපේ admin ඉන්න girl තමයි යවලා තියෙන්නේ එයා යවලා තිබ්බට එයාලා මේ message එක බලලා නැහැ ඉතින් මම ආයෙ check කර කර බලනකොට උඩ දරුවන්ට notes යවලා එයාලා මේ message එක දැකලා ඇයි මගේ එකේ නෙවෙයිනේ කියලා දින මගේ නම්බර් එකේ ඉන්නේ ඉතින් ඒ වගේ ඔයගොල්ලෝ හැම වෙලේම පොඩක් ඇලර්ට් එකේ ඉන්න ඕන නෝටි ඉල්ල ලැබුවම අපි සාමාන්‍යයෙන් පහු කරන්නේ ඒ වෙලාවෙම එවන එහෙම එව්වේ නැති වුනාම ඔයගොල්ලෝ ටග් ගාලා අනිත් පැත්තට කතා කරලා හරි WhatsApp කරලා හරි ආයේ දවස් දෙකක් ඇතුළත නෝට්ස් ආවෙ නැත්නම් ටග් ගාලා ආයෙ මතක් කරා හරි ඒක වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට ඒ වෙලාවෙම යවනවා හැබැයි හදිස්සියවත් මිස් වුණොත් මම කියනකම් ඉන්න එපා මතක් කරන්න හරි ඉතින් දැන් අපි යමුකෝ පාඩමට ඔයගොල්ලන්ගේ පැත්තෙනොත් පුළුවන් තරම් සහයෝගය දෙන්න අපි හදලා තියෙන සිස්ටම් වලින් ඒ දේවල් මොකද ඔයගොල්ලන් වීඩියෝස් එහෙම මම පුද්ගලික වෙවන්න ඕනේ නැහැ පුතේ රෙකෝඩින්ග්ස් ඇයි ඒ ටික ඔක්කොම ජිට්ස් එකේ තියෙනවා ඉතින් මම පුද්ගලිකව හොයන්න ඕනේ ඔයගොල්ලෝ YouTube channel එක subscribe කරලා තිබ්බොත් ඔයගොල්ලන්ට second live class එක නැත්නම් premiere in class එක auto play වෙනවා auto alert එකක් එනවා ඒකට මේ වෙලාවට class එක තියෙනවා කියලා ඉතින් ඒ පහසුකම් තියෙනවා පුතේ ඔයගොල්ලන්ට හැම දෙයකම අපිට කතා කරන්න ඕන නැහැ දැන් තාමත් දරුවෝ දන්නේ නැහැ සඳ ක්ලාස් එකේ ප්‍රීමියර් ඉන්න එක බදා දානවා කියලා. අඟහරුවාද ක්ලාස් එකේ ප්‍රීමියර් ඉන්න එක සෙනසුරාද යනවා කියලා. සිකුරාද ක්ලාස් එකේ ප්‍රීමියර් ඉන්න එක බදා දානවා කියලා. ඒ ෂෙඩියුල්ස් අපි දීලා තියෙනවා. එහෙම ඔයගලන්ට group එකට message දාලා තියෙනවා පුතේ එහෙම දන්නේ නැත්තම් අනිවාර්යයෙන්ම හරි. group request මම accept කරන්නම් එඩ්මඩු ඒ ප්‍රශ්නක් තියෙනවනේ නේද? accept කළා නැහැ කියලා තියෙනවා. බලමු දැන් මම accept කළා දාන්නම් මං ඒවා එඩ්මඩු හරි අපි දැන් යමුකෝ අපි කර කර හිටපු වැඩේට අපි බැලුවේ මොකද්ද මං කිව්වා ඊළඟට මේ තියෙන එලිමන්ට් එකක් වෙනස් කරන්න ඕන නම් ඉන්ස්පෙක්ට් කරන්න කොහෙන්ද ඉන්ස්පෙක්ට් කරන්නේ මේ ටූල්ස් ටිකේ ඔන්න අගම තියෙන චූටි ඉතලයක් එක කොටුවක් මේ බලන්න and select an element to page to inspect it මේ නැත්තම් command එකයි c එකයි control එකයි c එකයි වෙන්න ති ඔයාලගේ දන්නේ නැහැ බලන්න ඔයගලගේ ෂෝට්කට් එකත් එතන පෙන්නයි ඔන්න මම මේ ඉන්ස්පෙක්ට් රුට් ක්ලික් කරනවා क्लिक कर ला मट ओन एलिमेंट मट ओन मेके मे मं कम तीन है मेके तीन मे ई एम फीलिंग लकी मट विनाशको इतनी मम्मी इंस्पेक्ट गिहिला गिया मे कूट उन्न हईलट बल हरियट की हईलट मट पुड़वा मिथन तीन स्टाइल से मिथन को वाल दी मुना उदाहरण बैकग्राउंड कलर मे तीन तिहाई तिस्सेकाई तिस्तर අපි කෝඩින් ක්ලාස් වලදී පුතේ මේවා ඉගෙන ගන්නවා. හරි දැනට අපි නිකන් මේක අංකයක් විදිහට හිතමු 16 පාදේ අංකයක්. මම 30යි 31යි 34 කියන එකේ මම දානවා 30යි 91යි 34. බලන්න මොකද උනේ? I am feeling lucky Google search කියන බටන් දෙක කොළපාට වුණා. හේතුව මේ තියෙන්නේ මොකද්ද? මේ background color 30යි 30යි 31යි 34 තියෙන්නේ red green blue RGB. මුලින් තියෙන්නේ රතු. ඊළඟට කොළ ඊළඟට නිල් එහෙනම් මෙතන තියෙන්නේ රතු 30යි කොළ 91යි 34ක් තියෙනවා නිල් උදේ වැඩිපුර තියෙන කොළ නිසා ඔන්න කොළ පාටින් පේන්න ගත්තා දැන් අපි මේක වෙනස් කරමු පුතේ 91 නැතුව මම දානවා මේකට 21ක් විතර ඒකල්ලා රතු එකට දානවා A0 වගේ ඒ කියන්නේ ටිකක් ලොකු එකක් 16 පාදේ ඒ කියන්නේ 9ට වඩා එකක් ලොකුයි 10 තමයි ඒ කියන්නේ ඔන්න දැන් A0 21යි 34 කිව්වම ඔන්න Google search I am feeling lucky රතු පාටි. හරි මේවට ඔයාලට ස්ක්‍රිප්ට් ලියන්නත් පුළුවන් plugins ලියන්න පුළුවන් browser එකේම themes ඔයාලා කැමතිනේ හදාගන්න browser එකේ නිකන් dark theme රෝ මේව. ඒවට ඔයාලට plugins හදාගන්න පුළුවන්. කෝඩින් දැනගන්න ඕනේ හැබැයි. කෝඩින් දැනගත්තම තමයි පුළුවන්. මම මේ සරල දෙයක් කිව්වේ බලන්න inspect එකකින් වෙනස් කරන ඒ number එකකින් මේ පිටුවට වෙනස්කමක් කරා. අපි මේ පොත මේ පිටුවෙන් බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් බලමු මොනවද මේ මොන පාටද තියෙන මෙතන තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක. ඔන්න මේ ඉන්නේ බෑග්ග්‍රවුන්ඩ් RGBA. එන රෙඩ් 32යි ග්‍රීන් ආ මේ තියෙන ට්‍රාන්ස්පරන්සි දීලා.
එකක් තියෙන එක මම දානවා දශම පහක් විතර මෙතන. දැන් බලමු මොකද වෙන්නේ කියලා. චේන්ජ් එකක් නැහැ. රෙඩ් චුට්ටක් වැඩි කරමු මොකද? 200ක් වගේ. ආ ඔය තියෙන්නේ. ඔය උඩ බාර් එක බලන්න. උඩ බාර් එක ඔන්න වෙනස් වුණා. හරි රෙඩ් තියලා ග්‍රීන් දැක්කද? 250ක් වගේ. උඩරිම 250 තමයි යන්න. හරි රෙඩ් ග්‍රීන් උඩ බාර් එක. ඒ කියන්නේ ඒ කොටස වෙනම බලන්න. එක පාටින් තියපට මේ කොටස තියෙන වෙන. ඉතින් මේ වගේ ඔයාලට ලස්සන themes එක එක ඒවා apply කරන්න JavaScript දන්නව නම් JavaScript සහ මේ තියෙන CSS කියන එක cascading style sheets. හරි සරලව ඕන කෙනෙකුට මේ අංක වෙනස් කරලා මේ දේවල් වෙනස් කරගන්න පුළුවන්. හරි මං දාගන්න උකට 25ම දාමු අපි තියෙන එකම තියලා මට ඊළඟට ඕනේ මෙහෙම මට ඕන පුතේ මේ Google කියන එක තිබ්බාවේ කමන්නේ ආයාගේ පාඩුවේ අපි ඉන්න දෙමු මේ I am feeling lucky කියන එකට මම නිකන් දාන්න ඕනේ welcome to Sri Lanka වගේ එක select කරලා ඔයාලට යට පෙන්නනවා select කරාම මේ area label I am feeling lucky ආ එහෙනම් එතන තමයි වෙනස් කරන්න ඕන නේද I am feeling lucky එපා I love Sri Lanka කියලා දාන්න හරි එහෙම දැම්මම මොකද වෙන්නේ ඕ එහෙනම් සුන්නේ නැද්ද ආ එහෙනම් එතනත් නෙමෙයි කොහෙද තියෙන්නේ බලමු area label I'm feeling lucky නෑ එතන නෙවෙයි බලමු 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 කොහෙද තියෙනවා සර් value එක කොහ value එක දැක්කේ නෑ ආ මේ තියෙන්නේ value එක I love Sri Lanka ready I love Sri Lanka एक सिंगल इन दान नोना ये हम दान ना है भाई माता का दिया करना मैं का काउंट थी ताने पर मैं निकाल अभी मैं गूगल साइट का हैक करना आ रहा हूँ मैं हमें ये हम भी इन्हें आई मैं का भी इन्हें आप ए ब्राउज़र के मैं का पिन्ना ना विधि वितरा ही कोते ये मतलब गूगल सर्वे कट अपन गूगल सेवा वस आप ये ना के नागे එතකොට ඒක වෙනස් කරගන්න පුළුවන්. සේවාව ලබන්නාගේ පැත්තෙන් අපිට වෙනස්කම් යම් යම් වෙනස්කම් කරගන්න පුළුවන්. හැබැයි සේවාව ලබා දෙන්න ඒක එයා හැම වෙනස් කරන්න. මේ බෑග්ග්‍රවුන්ඩ් URL එකකුත් තියෙනවන්නේ. සර්ච් බොක්ස් එකකට නිකන් අපි පොඩ්ඩයි එක පොඩ්ඩ අනල බලව අනල කියන්නේ නිකන් අකුරක් විතර දැම්ම මොකද වෙනස් වෙනවන්නේ. මොකද වෙන්නේ බලමු. ලොකු ප්‍රශ්නයක් නේ. හරි. ඉතින් හරි. उदाहरण देखो ना पे कटिए ना क्या मध्य में कटे क्या मध्य इधर ने आप ही सर्च करें मुको पॉलिटिक्स ओन ने अभी ना मनारी सर्च करें आप ही सर्च करें मु हरे आप ही सर्च कारे का क्या नाम कारे का दाम आप ही हरे तं आप ही नेशनल फ्लैग का दाम Sri Lanka flag. හරි ඒ ශ්‍රී ලංකා flag එකක් මට ඕන පොඩ animate වෙන එකක් හරි ඒ හින්දා මම search කරනවා Sri Lanka flag gif animated කියලා. අනික කොලිය කොඩියක් වැනෙන එකක් ඕන බලමු animate වෙනවද කියලා ඒකට. ආ ඒ කොඩිය නම් හොඳයි වැනෙනව නේද හොඳට. තව තියෙනව නේ. මේකත් හොඳයි. ඒක ගමු. මම එක right click කරනවා. දැන් මේ වැනෙන ෆ්ලැග් එකේ වැනෙන කොඩිය උඩ රයිට් ක්ලික් කරන එකල ගන්නවා බලන්න කරන වැඩේ. ඔය ඔකේ ලින්ක් එකේ වන්නකෝ. ඔය ඉතින් බලන්නකෝ මම මෙච්චර දැන් ඔන්න කියලා දෙනවා ක්‍රම වේද? ඔයා ලේසි විදියක් වෙනවා. ලින්ක් එකේ වන්න පුළුවන් පුතේ. හැබැයි අපි ක්‍රමයේ ඉගෙන ගමු නේද? මම ඔයාලට වැරද්දක් කියන්නේ නැහැ. ඒක ලේසි. ඔව්. ඒක ලේසි. හැබැයි ඔයා Google එකට ගිහිල්ලා ශ්‍රී ලංකා ෆ්ලැග් GIF animated කියලා ටයිප් කරන කම්මැලි වෙන්න එපා. මංගවට චූටි කතාවක් කියන්න පුතේ මේ අනිත් අයටත් වැදගත් යාට විතරක් නෙමෙයි ඔන්න එක්තරා ළමයෙකුට මේක හොඳ කතාවක් නොවෙන්නත් පුළුවන් එක්තරා ළමේ කිරියලු ගංගිවුරක බොහොම බඩගින්නේ
මේ ළමයා දැකපු එක්කෙනෙක් ඇවිල්ලා ළමයාට කෑම එකක් දීලා ගියා. දැන් ළමයා හරි සතුටුයි මොකද කෑම එකක් හම්බුණානේ. ඉතින් යා ඒ දවසේ බඩගින්න නිවාගෙන තියෙනවා. ඊළඟ දවස් අපි දවස් කීපයකින් යනකොට ආයේ දැන් දැක්කලු අර මිනිස්සු අර ළමයා බඩගින්නේ ඉන්නේ. ආයි ගම් නුරටලා කල්පනා කර කර බඩගින්න. හරි. මොන ඒ විදිහට තවත් ළමෙක් හිටියලු ඔය අනිත් පැත්තේ ගම් නුරේ යැත්තේ බඩගින්නේ බලාගෙන ඉන්නවා. මිනිස්සෙක් යතරින් යන ගමන් දැක්කලු මේ ළමයා බඩගින්නේ ඉන්නේ. හරි. මේක මේ අර මොකද්ද සිංහල බෞද්ධ හොඳ උදාහරණයක් නෙවෙයි ඈ. ඉතින් ඒක දැකපු අර මිනිස්සයා බිලිපිත්තකුයි ඔය උපකරණ ටික අරන් දීලා ඊළමයට මාළු බාන හැටි උගන්වලා තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර ළමයා හැමදාම තමන්ගේ බඩගින්න නිවන්න කෑම එකක් එනකම් බලන් ඉන්න එක ළමයා. අනෙක් ළමයා තමන් විසින් එයා දන්නවා කොහොමද තමන් විසින් කෑම හදාගන්නේ කෑම හොයාගන්නේ කියලා. ඉතින් ඒ හින්දා හැම වෙලේම වටින්නේ පුතේ ඔයා විසින් හොයාගන්නේ. ලේසි මට ලින්ක් එක එවුවනම් ඔයාගේ වැඩේ වෙනවා. ෂුවර් 100%යි. ඒක ලේසි. හැබැයි ඊට වැඩිය පුතේ හොඳයි ඔයා සර්ච් කරලා ඉමේජ් එක අරගෙන ඔයාම මේක කරන එක. මොකද ඒකෙන් ඔයා අලුත් දෙයක් කරන්න පුරුදු වෙනවනේ. ඒ හින්දායි මම මේක නොකරන්නේ. මගේ එකට තරහා වෙන්න එපා ඒකට. මම කැමතියි ඔයා ඉගෙන ගන්නවට. ඒකට හැමදාම ඔක තියෙනවා. එහෙම නැත්නම් ඔයා පුරුදු වුණොත් මගෙන් ඒක ගන්න. ඔයා හැමදාම මගෙන් ඒක ගන්න බලාපොරොත්තු වෙනවා. හරි අපි ඉගෙන ගමු. මොකද්ද කරන්න තියෙන්නේ? ශ්‍රී ලංකා ෆ්ලැග් GIF animated. තව දෙයක් හොයා ගන්නත් ඔයාලා දන්නවනේ මම මේක දැනට right click කරලා copy කරගෙන ඉන්නා. Right click copy image address. කොහොමද කරන්නේ? Right click copy image address. ඒ image එක load වෙනකන් ඉන්නවා. දැන් වෙන දෙයක් හොයා ගන්න විදිය මම කියන එක asterisk animated GIF. දැන් ඔයාට ඒ asterisk character එක GIF animation එක විදිහට හරි ඒ හින්දා මේක ඕන දෙයකට animated GIF අපිට අවශ්‍ය දේ space animated GIF කියලා search කරාම අපිට animate වෙන දෙයක් ගන්න පුළුවන් හරි ඉතින් මම මුලින් දානවා ශ්‍රී ලංකා flag එක මන්ට Google කියන එක එපා ඒ වෙනුවට මම මෙතන SRC කියලා තියෙනවනේ පුතේ පරිස්සමෙන් මේක මම edit කරලා මේ ටික විතරයි මම delete කරන්නේ මේ SRC වල තියෙන එක ඒක විතරමයි මම delete කරන්නේ delete කළා නේද හරි කියන්නේ දැන් මෙන්න මෙතනක් තියෙනවා ඒකත් delete කළා නේද හරි අන්න SRC set දැන් බලන්න මේ මොකද්ද මේ තිබ්බේ අපේ google.com හරි මේ තියෙන අපේ google.com SRC එක තමයි සාමාන්‍යයෙන් එන්න ඕන වැඩ කරන්න එනකොට SRC set එකට හරි ඉතින් මම මේක ක්ලෝස් කරලා දැන් ලස්සනට මේ page එක බලමු. එතකොට මේ තියෙන්නේ google.com page එක. හැබැයි දැන් ඒක කොහොමද පේන්නේ? ලංකාවේ flag එකත් එක්ක I love Sri Lanka Google search කියලා බලා ගන්න පුළුවන්. හරි. හැබැයි මේක වෙන්නේ පුතේ ඔයාගේ computer එක විතරයි. ආ refresh කරපැටිය ආපහු අර පරණ Google page එකම. හරි refresh කරපැටිය පරණ Google page එකම එනවා. ඉතින් දැන් අපි ඉගෙන ගත්තේ මොකද්ද? తాවකාලිකව වෙබ් පිටුවක් විදියට මේක විස් කරගන්නයි කියලා ඉගෙන ගත්තේ. Excuse me sir. ඔව්. සර් ඒක తాවකාලික කරනත හැමදාම එක තියාගන්න. ඒක හැමදාම එක තියා. ඒක තමයි. ඒක හැමදාම එක තියාගන්න නම් පුතේ JavaScript එකකින් හරි මේකට plugin එකක් අපි හදාගන්න ඕන browser එකට. එතකොට අපි කියනවා browser injectable HTML. නැත්නම් browser injectable plugin එක. හදාගෙන අපිට ඒක දාලා දැන් ඔය දාගන්න වල ඔය එක එක plugins ඔය එක එක themes එහෙම දාගන්න ඕනේ දෙකොල කාලෙන් කාල ලස්සන themes දාගන්නවා මේකට පේන්න. ඒවා දාගන්න වල install කරගන්නේ. ඒවට කියනවා browser extensions කියලා. ඒ වගේ browser extension එකක් හදාගත්තම අපිට පුළුවන් අපේ pages customize කරගන්න ලස්සනට පේන විදියට. හරි browser extension එකකින් තමයි අපිට ඒක කරන්න වෙන්නේ. එහෙමත් නැත්නම් අපිට තව සරල ක්‍රමයක් තියෙනවා. අපිට පුළුවන් මේක සේව් කරගන්න. ෆයිල් ගිහිල්ලා සේව් පේජ් ඇස් ගිහිල්ලා බලමු මේක වැඩ කරන්නත් ඉඩ තියෙනවා නැති වෙන්නත් ඉඩ තියෙනවා. හරි. මම සේව් කරගන්නවා ඩවුන්ලෝඩ්ස් වල. හරි මේ සේව් කරපු පේජ් එක මම දැන් ඕපන් කරනවා. ඕකේ කරලා ඕපන් කරනවා.
හරි ඉමේජ් එක විතරයි අඩු හැබැයි සෑහෙන දුරකට ඕකේ දැන් මම මේ සේව් කරපු page එක වෙනස් කරනවා පුතේ මේ image එක එන්නේ නැහනේ image එක එන්නේ නැති එක මම inspect කරලා ආයෙත් අර විදිහටම right click කරලා inspect කරන්න පුළුවන් ආ ඒක මට කියන්න මතක right click කරලා inspect කරන්න පුළුවන් එහෙම inspect කරලා දැන් මම අතන්ට දා ගන්නවා මෙන්න මේ image එකට කෝ අපේ ඔය image එක select කරන්න බෑනේ සර් මේ මගේ එක සාමාන්‍යයෙන් පුළුවන් දරුවෝ බලමු අපි මම මේක දාන්නම් මේක මම දාලා පෙන්නන copy image address දැන් මං ගිහිල්ලා මෙතනට src එකයි src set එකයි වෙනස් කරගන්නවා මොන දැන් ඉන්නවා මෙයා හරි දැන් අපි මේක මෙහෙම හදලා ඉවර වෙලා මේ කෝඩ් එක සම්පූර්ණයෙන්ම හරි මෙහෙම හදාගත්තට පස්සේ මම මේ කෝඩ් එක නැවත සේව් කරගන්නවා File, Save Page As කියලා ආයෙත් මම මේක සේව් කරගන්නවා Google One කියලා දාගමුකෝ හරි ඔ ඔ ඕ නෑ අපිට කෝඩ් එක ගන්න වෙනවා Right click කරලා View Page Source ගිහිල්ලා මේ කෝඩ් එක copy කරලා මම අර සේව් කරගත්ත downloads වල තියෙන එක විනාශ කර ගන්න වෙනවා ඒ කෝඩ් එකේ google.html කියන ෆයිල් එක right click open with මගේ notepad එකෙන් open කරන්නත් පුළුවන් මේක එහෙම කරලා ඉවර වෙලා අපි අර copy කරගත්ත කෝඩ් එක දා ගන්න ඕන control a control v control s බලමු කම් උත්සාහයක් විතරයි ඒත් එන්නේ නැහැ ඒ ඉමේජ් එකේ තැන විතරක් අපි වෙනස් කර ගන්න වෙනවා අර කෝඩ් එකේ හරිද මොකද ඒක ඉමේජ් එකක් විදිහට අතනට සේව් වෙන්න අපි මෙතන වෙනස් කරාට කෝඩ් එකේ ඒක සේව් වෙන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි අර හදාගත් එකේ ALT සමානයි Google බලමු හරියටම තැන හොයාගෙන ඒක වෙනස් කරගන්න ඕන. දිග කෝඩ් එකක් නේ. එතකොට එහෙම ලෝකල් ෆයිල් එකක් හදාගන්න එක තමයි ඊළඟට ලේසි දේ. ඒ ඔයාලා අහපු ඉන්න මම මේ කියන්නේ ALT සමානයි Google මෙතනයි ඉන්න මෙතන එකක් එන්නේ නැහැ මෙතනට අර නැෂනල් ෆ්ලැග් එක දා ගන්න පුළුවන් මේකේ ඉමේජ් එක මෙතනටත් ඒක දා ගන්න පුළුවන් බලමු සේව් කරලා ආ දැන් හරි නේද දැන් හරි මේක Google නෙවෙයි අපේ කම්පියුටර් එකේ තියෙන ෆයිල් එක තමයි අපි වෙනස් කරගත්තේ දැන් අපිට ඒක සර්ච් කරන්න පුළුවන් පුතේ හරි hello නැත්නම් මගේ නම සර්ච් කරන්න සර්ච් කරාම යා සාමාන්‍ය Google එකට යන්න ඕන හරි ඒකත් අපිට ලියා ගන්න පුළුවන් Google search කියන එකට ගිහිල්ලා අර කෝඩ් එකේ Google මේ අතරම ප්ලග්ඉන් හදන්න නැතුව මේ කම්මැලිම විදියක් ඈ කරන්න search find google search හරි මේ තියෙන්නේ හරි මෙතන අපි ලින්ක් එකක් දා ගන්න ඕන ඒක වෙනුවට වැඩ කරන ඒක මම කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා හරි ඒක කරන්න පුළුවන් මේකේ කෝඩ් එක මෙසි වැඩි පුතේ මේ කෝඩ් එක නිකන් අච්චාරු වෙනවා ආලා දැක්කම නිකන් බය වෙන්නත් ඉඩ තියෙනවා මෙතනට ඇත්තටම ලින්ක් එකක් දාගෙන අර වගේම හදා ගන්න පුළුවන් මම දැන් ඒක කියලා දෙන්නම්
හරි දැන් අපි බලමු මුල සිට සරලව කොහොමද මේ වගේ වෙබ් පිටුවක් හදන්න අවශ්‍ය බෑග් අවශ්‍ය විදිය හදාගන්නේ ඒ වගේම මම ওই Google search එකටත් අදාළව චූටි මේම එකක් පෙන්වන්නම් ඔයාලට කොහොමද කරගන්නේ කියලා මේකට අපිට අවශ්‍ය වෙනවා HTML කියන භාෂාව ඕගොල්ලන්ට පුළුවන් notepad එක පාවිච්චි කරන්න ඕගොල්ලන්ගේ computer එකේ සරලයි Windows එකයි R එකයි press කරලා notepad කියලා type කරත් හරි නැත්නම් Windows key එක type කරලා notepad කියලා search කරන්න. හරි අර කවුදෝ දරුවෙක් කිව්වා නේද image එක select වෙන්නේ නැහැ කියලා. පොඩ්ඩක් පුළුවන් නම් screen එක share කරන්න මම උදව් කරන්න. නැත්තම් උදව් කරේ නැහැ වගේනේ. කවුද කිව්වේ image එක select වෙන්නේ නැහැ කියලා එයාගේ phone එයාගේ computer එකේ. කො බලන්න. වා පුංචි කරගෙන නේ වැඩි. අපි ආපහු අලුතෙන් ගමුද? අලුතෙන් Google එක load කරන්න. හරි එන්ටර් කරන්න රයිට් ක්ලික් කරන්න Google logo එක උඩ රයිට් ක්ලික් කරන්න Google logo එක උඩ එකද ඉන්ස්පෙක්ට් කරන්න හරි දැන් logo එක select කරන්න logo එක select කරන්න පුතේ logo එක select කරන්න ඉන්ස්පෙක්ට් එකේ හරි ඔය select වෙන්නේ ඔය එන්නේ පුතේ ඒක තමයි මේ එන කෝඩ් එක තමයි ඔය edit කරගන්න ඕන ඔය එන මේ මේ කෝඩ් එක edit කරනකොට මේ අර මේ මගේ gift එකක් තියෙන සර් ඒක කොහමද දාන්නේ දැන්ට ඉතින් ඒකට ඔයා gift එක copy කරගත්තද නෑ සර් මේ save කරගත්තා ආ save කරගෙන දාන්න එපා අපලින් copy කරගෙන ඉන්න copy image address කියන save කරගෙන දාන්න ඉතින් ඔයා file path එකක් ලියන්න ඊට වෙඩි ලේසි කොතනද මේ ඒ මේ copy image address එක කොතනද දාන්නේ ඒක src කියන එකටයි src set කියන එකටයි දැම්මන SRC කියන එකටත් දාන්න ඕනේ SRC set කියන එකටත් අර copy කරපු එක paste කරගත්තා නම් හරි වාගේ වැඩ කරනවා සාමාන්‍ය විදිහටම වැඩ කරනවා කිසිම ගැටලුවක් හරි එකම දේ වා චුට්ටක් උත්සාහ කරන්න ඕන වීඩියෝ එක බලලා හරි නැවත නැවත ඒක කරන්න හරි අපි වැඩි වෙලා ගන්න නැතුව මේක කරන් පුතේ මම ඕන HTML කෝඩ් එකක් ලියනවා ඔයාලා මේ 1 2 3 එහෙම ලියන්න එපා ඒව අවශ්‍ය වෙන්නේ නැහැ notepad එකේ ඒව මොකුත් එන්නේ නැහැ මේ ඉලක්කම් එන්නේ මම පාවිච්චි කරන edit එකේ brackets කියලා edit එකක් තමයි මම පාවිච්චි කරන්නේ ඒකේ තමයි මේ 1 2 3 එන්නේ ඔයාලා මේ 1 2 3 ලියන්න එපා මම ආයෙත් කියනවා ලියන්න එපා 1 2 3 ඔයාලා ලියන්න ඕනේ මේ ඇතුලේ තියෙන කෝඩ් විතරයි less than ma html greater than ma හරි දැම්මම ලියන්න බැරි වෙයි මම chat එකට එවන්න ඊළඟට head ලියන්න බැරි අයට පුළුවන් අය ලියන්න head ඊළඟට අපි මාතෘකාව title title මේක ඇතුලේ තමයි අපි ලියන්නේ මාතෘකාව my google search කියලා ලියන්නම් මම මට ඕන Google search එකේ search එකක් හදාගන්න. Body. Body clause. මම මෙතන ගිහිල්ලා කියනවා. මට ඕන search එකක් හින්දා input input type equal text name equal q එච්චරයි. මේක අපි දාන්න ඕන ෆෝම් එක. ෆෝම් name equal දාමු abc. abc method equal get action equal http://www.google.com/ Google එකේ සර්ච් කරා දෙන විදිහ අපි පොඩ්ඩක් බලමු ඈ. දෙක මතක නැහැ. Google මම සර්ච් කරනවා දසුන් කියලා. දසුන් නිදන්ජන. සර්ච් q equal කියලා තමයි එන්නේ. හරි. ඔක තමයි අපිට හදා ගන්න ඕන. එහෙනම් මෙතන එන්න ඕන මොකද්ද? ඔව්. මුළු එකම ගමු. සර්ච්. හරි. මෙතන q දාමු. ඔච්චර ෆෝම් මෙතනින් මම හදා ගන්න ඕන බටන් එකක් input type සමානයි submit value සමානයි google search ඔච්චරයි බලන්න කෝඩින් දාන්න ඕන කොච්චර සිම්පල්ද මේක හදා ගන්න කියලා ඔන්න ඔච්චරයි කෝඩ් එක ලියන්න ඕන සේව් කරගමු
मम एक सेव करना my search .html मतलब दिया गया ना सेव कराना हूँ .html नामक ऐमती का दे अबे extension ने का .html माँ सेव करा ना डेस्कटॉप पे के my search .html सेव हाँ facebook.com में के एक है हदवत का मन्ना है दर हाँ हरी कमाने वो ना तेरा कहाँ दान में तेरा में हमें नो ना हरी අදලි වරයි අපි ගියා අපේ desktop එකට ගිහිල්ලා අපි search කරා my search.html open කරගත්තා ඔන්න එනවා google search කියලා එකක් මට search කරන්න ඕන දස්සොන් නිලංජන කියලා search කරාම හරි ඔය search එකේ ලස්සන එක link වෙනවා google page එකට search උත් වෙනවා හරි අනේ පොඩ්ඩක් පෙන්නනකෝ අස type කරපුවද code එක ඕනද කෝඩ් එක මම කොපි කරලා එවන්නම් paste කරන්න. අර ලේසි එතකොට paste කරගන්න. ඔන්න කෝඩ් එක මම කොපි කරා. ඔන්න paste කරා chat එකට. සර් අර Google එකේ තියෙන විදියට මම හදා හදලා බලන්නද? ආ මේ විදියටම හදන්න. මේ විදියටම හදුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ විදියටම හදන්න පුළුවන් නම් හොඳයි. ලස්සනයි Google logo එක දාලා, ලස්සන ඕන ලංකාවේ flag එකක් දාලා. මම මේ කම්මැලිකමට හැදුවේ. ඔයාලට ඉතින් කියලා දෙන්නත් බෑ විනාඩි 5 10න් මට ලොකු practical එකක් කරන්න වෙලාවක් නැහැ නේ. ඉතින් ඔයාලට HTML CSS පුළුවන් නම් ඔන්න වෙලාව. හරි HTML HTML ඉගෙන ගන්න අපි පාඩම් කීයකද? අපි ඉගෙන ගන්නවා 7 වසරේදී HTML. 7 වසරේ අන්තිම පාඩම. අපි ඉගෙන ගන්නවා 8 වසරේදී HTML. අන්තිම පාඩම. 9 වසරේදී HTML ඉගෙන ගන්නවා. එතකොට 10ේදී HTML නෑ. 11ේදීත් අපි HTML ඉගෙන ගන්නවා. ඉතින් ඔය HTML මද නේද? 8 7ේදීත් ඉගෙනගෙන 8ේදීත් ඉගෙනගෙන 9ේදීත් ඉගෙනගෙන 11ේදීත් ඉගෙන ගත්තම ඔයාට ඉතින් ඔය Google page එක වගේ page එකක් හදාගන්න පුළුවන් Google ට කියලා search කරගන්න. ඔයාගේ page එක ඉතින් Google වගේ search කරන්න ඇත්තම වැඩේ කරන්නේ Google නේ. ඒ ඇත්තම වැඩේ කරන්න තමයි මම මෙතන action එකක් දැම්මේ. ඒ කියන්නේ අපි ලාර බලලුන් ලවා කොස්සට බාවනවා වගේ අපි හොඳ Google කියන search engine එක පාවිච්චි කරලා හැබැයි අපිට ඕන දේ pass කරගන්න පුළුවන් පොඩි text box එකක් එම් හදාගෙන ඕන්න ඉතින් මේක center line කරන්න හරි simple. ඊළඟ line එකට යන්න තියෙන අපිට code එකක් BR කියලා. අපිට පාටක් දාන්න ඕන නම් තද පාට අපිට දාන්න පුළුවන් ස්ටයිල් නැත්නම් BGCOLOR කියලා අපිට දාන්න පුළුවන් හෑෂ් අලු පාට නියෝන නිකන් 30යි 30යි 30 වගේ නිතිbbe මේ වගේ එකක් දාමු ඔන්න කළු අලු පාට ආවා සර්ච් එක පේන්නෙත් නැහැ නේද අපේ ඊළඟ ලයින් එකේ ලයින් දෙකක් විතර පල්ලයට යන්න කියන්න පුළුවන් BR තර එකක් දෙනවා ඔන්න දැන් ඊළඟ ලයින් එකේ හරි සර්ච් එක ටිකක් ලොකු කරගමු size equal ඔකේ සේව් දැන්නම් ටිකක් ලොකු සර්ච් එකක් හොඳයි මේක align කරගන්න ඕන සෙන්ට එකට මැද්දට එහෙනම් මම දානවා සියලුම දේවල් සෙන්ට ටැග් එක මැද්දේ සෙන්ටර් ඔන්න සෙන්ටර් ටැග් එකක් දාගත්තා බලන්න සිම්පල් HTML තාම මේ CSS වත් ගෑවුනේවත් නැහැ ඔන්න සෙන්ටර් ටැග් එක දාලා ඔක්කොම ලිව්වා එහෙම ලිව්වෙහි ඉන්න ඔක්කොම නිකන් සෙන්ටර් වෙලා පේනවා උඩ ඉඳන් පල්ලයට පොඩි ස්පේස් එකක් ඕන ඒ වගේම මෙතන ලස්සන ඉමේජ් එකක් දාගන්න ඕන මට දාගන්න ඕන ලංකාවේ නැෂනල් ෆ්ලැග් එක ඒකත් වැනි වැනි තිබ්බොත් කොහේ හරි කොහෙද මේ තියෙන්නේ රයිට් ක්ලික් ඉන්ස්පෙක්ට් එතනින්ම ගමු නේද අපි දාපු තැනින්ම ගමු ඔන්න ගත්තා නැෂනල් ෆ්ලැග් එක ඒක අරගෙන ඇවිල්ලා දැම්ම මෙතනට කොහමද දාන්නේ ඉමේජ් එකක් img src සමානයි කෝටේෂන් ඇතුලේ පාත් එක ඔන්න ඒකත් හරි දැන් නැෂනල් ෆ්ලැග් එකත් මෙතනට ආවා ටිකක් ලොකු වැඩි පොඩ්ඩක් පොඩි කරමු width සමානයි දාමු අපි ඒක නිකන් 100ක් 120ක් විතර 130ක් හොඳයි පොඩ වැඩි කරගන්නත් බෑ නිකන් කැටයි එතකොට හරි ඊළඟ ලයින් එකට යන්න ඕන ඒ හින්දා තව BR දෙකක් විතර දාගමු ඊළඟ ලයින් එකට යන්න BR හරි ඔයගොල්ලෝ බය වෙන්න එපා මම කෝඩින් මට මතක හින්දායි මම එහෙම කරන්නේ ඉතින් ඔයගොල්ලෝ හිමීට හිමීට කරන්න ඔව් සර් දැන් අපි ඔක මේ කෝඩ් කරලා ඉවරලා දැන් සර්ගේ යගේ කලර් එක මේව කරන්න මොකද්ද කරන්න ඕනේ මේ තියෙන්නේ BG කලර් නැසනස අර සර් දැන් නෝට් පෑඩ් එකේ ලියලා තියෙන ඒවා දැන් අර නෝට් පෑඩ් එකේ පාට වෙන්නේ නැහැ දරුවෝ නෝට් පෑඩ් එකේ පාට වෙන්නේ නැහැ ඒ නෝට් පෑඩ් එකේ හැටි ඒ වෙනකොට නෝට් පෑඩ් ප්ලස් ප්ලස් කියලා සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා පාට ඕන නම් ඒක ගන්න නෝට් පෑඩ් ප්ලස් ප්ලස් කියලා ෆ්‍රී සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා ඒක ඩවුන්ලෝඩ් කරගන්න. එතකොට පාට වල ටිකේ. නැසෙ මං ගන්නසේ දැන් අපි ඉස්සෙල්ලා ඔය ටික ටයිප් කරලා මේ එතකොට කළු පාට නේ වෙන්නේ දැන් ඕක. ඔව් ඒක තමයි මම කියන්නේ. කෝඩින් පාට පාටින් පේන්නනේ.
නේද? ඔව් සර් දැන් ඒක වැඩ කරන විදිහ පොඩ්ඩක් ඒක පොඩ්ඩක් කියන්නවා. නෑ ඒක වැඩ කරන විදිහ කියන්නේ පුතේ ඒක දෙන්නේ අපේ එඩිටර් එකෙන්. ආ අපි පාට කළා නෑ. ඒ අපේ software එකේ නෝ මේ පාට දෙන්නේ. හරි? හරි. ඊළඟට මේ search එක නිකන් Google ලගේ search එක පොඩ්ඩක් round round නේ නේද? මේ search එක ආ මේක අනිත් පොඩ්ඩක් මැදට ගන්නත් ඕන. මේක මැදට ගන්න ඕනින්ද මම උඩින් තව VR මේ pure HTML දාන්න යා. ස්ටයිල් තාම මොකුත් දාලා නැහැ. ඔන්න මැද්දටත් ආවා. හරි ඒකත් හරි. දැන් ඔය ටික ඔක්කොම හරි. දැන් පොඩ්ඩක් ලස්සන වෙන්න ඕනනේ මේ search bar එක බලන්න. Google ලගේ නිකන් හරියට curve වෙලා මේ තියෙන්නේ. බෝලේ වගේ ලස්සනට. ආ මේ වගේ දෙපැත්ත curve කරගන්න ඕන. ඔන්න දැන් තමයි ස්ටයිල් සෝන්. හරි දෙපැත්ත curve කරගන්නවා. ඒක කරගන්න මෙතන පොඩි ස්ටයිල් එකක් ඕන. දැන් මම ඔන්න දිනවා ස්ටයිල්. ස්ටයිල් padding 5 pixel බලමු එක දැම්මම කොහමද කියලා හොඳයි ටිකක් ලොකුයි තව ටිකක් මදි දාමු 10ක් හරි හොඳයි වටේ බෝඩර්ස් round වෙන්න ඕන border 1 pixel solid border එකක් දාමු white color එකේ save refresh 1 pixel solid white border radius එකක් border radius border radius එකක් ඕන 30 pixel වගේ වැඩිද මන්දා බලමු දාලා සේව් කරමු refresh all right දැන් මේ තියෙන ලස්සනට curve වෙලා මේකේ මැද්දත් නිකන් අලු පාටයි නේද ඒ හින්දා අපිට දෙන්න වෙනවා එකට background color එකක් ඕආර් අච්චර තද නැහැ හැබැයි අච්චර තද නැති පාටක් මෙතනින් දෙන්නත් පුළුවන් color එකක නම ඊට වැඩිය ලේසි hash 77777 වගේ එකක් ගන්න සුදු පාටක් එන්න සුදු බෝඩ් එක හරි කැතයි නේද සුදු බෝඩ් එකත් අපි අලු පාට කළා solid white නේ දැන් මේ white board එකත් මේකෙන් අලු පාට එන්න පෙන්නනවා එතකොට ප්‍රශ්නයක් නැහැ හරි ඔන්න එකත් හරි Google search button එක ඊළඟට තියෙන්නේ search button එකත් ඉතින් ඔය වගේ තමයි search button එක ओके स्क्रीनशॉट टैग देना बोला ना किधर की निगाह कर लवा हाँ रिक देना क्या बोलता लोग करना मुकेश तो आठ हो ना पेज के तो ऐसा रसे कोड कर लेती हूँ हाँ नहीं तेरे गूगल सर्च सर्च बटन को मत दें सर्च बटन के सुधु फ़ॉन्ट का तीन रेडियस का नंगे चरण है रेडियस का अपने दामों पिक्सल मंदिर नंगे पिक्सल पहाड़ background එක කලර් එක කවන්නේ font color එක white colo #fffff කියන්නේ white color එක හරි ඔය තියෙන්නේ Google search උඩට ගියාම නිකන් mouse එක ලස්සන් දෙන්න ඕන ඒකට පොඩි style එකක් උඩින් මුලියමු style input type submit මේකට id එකක් ගන්න id සමානයි pp කියලා දාමු හරි pp එකටයි මට දෙන්න ඕන ස්ටයිල් එකක් #pp.hover උඩට යද්දී මොකද්ද වෙන්න ඕන මට cursor එක ලස්සන අතක් එන්න ඕන pointer හරි ඔන්න අතක් එන්න නිලියනේ මොකද ඒ වුනේ #pp තමයි ID pointer එක දැත්තේ හා pointer එකනේ ना एक हर एक अस आ हुआ एक बताए ना पी हुआ हो वेन वेन आता कैसे पॉइंट एक आ हर ही मेरे को पार्ट अप उधर उन्हें बिट का क्लास था ना बैकग्राउंड आई फील लकी गूगल सर्च ए बटन देखा ये बात दान नहीं थी माँ कुम कर रही है ना ये बात तेरा तो यार दान ए ए के लिंक एक ऐसे अपने वेबसाइट देखा कर दान ना ආයේ ප්‍රශ්න නෙමෙයි කිසිම රැට් ගැටලුවන්නේ කොහොමද වෙබ්සයිට් එකට දාන්න මම ග්‍රීන් කලර් එකෙන් පෙන්වන්න ඕන මේක මේ වුණා ඔන්න මම මේ කලර් එකත් හදාගත්තා මේක උඩට ගියාම Google එකට යනවා හොඳයි ඕ ඕ ඒක HPP who cursor pointer background color හරිනේ විතරක් කියන්නේ නේ background color BSK GROUND PP එක හරි
හරි කමන්න ඉතුරු ටික වැඩද ඒක ඉතුරු ඒවා කරලා බලන්න දැන් මේකේ කෝඩ් එක ඕන නේද ඔසේ දැන් නෝට්පෑඩ් ප්ලස් ප්ලස් කියන එක මම ඩවුන්ලෝඩ් කරගත්තා හා හරි මේ කෝඩ් එකක් මෙතනටම ගමු ඔන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්න ඕන ඔක්කොම තියෙනවා චූටි හැබැයි කෝඩ් එක මෙවන්නද කොපි පේස්ට් කරලා බලන්න පුළුවන් මාස ඒක එඩිට් කරන්න හා ඒක එඩිට් කරලා ඩිස්කෝඩ් account එකට ඩිස්කෝඩ් එකට දාන්නද හරි හදලා දාන්න පිටුවක් ලස්සන පිටුවක් හදලා දාන්න ඔය මම හදපු පිටුවට අදාළ කෝඩ් එක මම ඔයාලට chat එකට එව්වේ ඔයාලා try කරන්න try කරලා ලස්සන පිටුවක් හදලා දාන්න මේ මම සාමාන්‍යයෙන් මම ප්‍රතිනිර්මාණය කරා Google search එක මට ඕන විදිහට හැබැයි මේ මේකේ තව ගොඩාක් දේවල් ඔයාලට කරන්න පුළුවන් පුතේ මේ තියෙන්නේ search එක සාමාන්‍ය Google search එක සාමාන්‍ය Google search එකේ මේ තියෙන දේවල් buttons Gmail මේ ඔක්කොම දාලා ඔයාලට ඒ විදිහේ page එකක් හදන්න පුළුවන් මේක පොඩක් භයානකයි එක පැත්තකින් හේතුව මොකක්ද මොකුත් නොදන්න ඔයාගේ යාළුවෙක් හිටියොත් ඔයාලා ඊළඟට මේක පාවිච්චි කරනවා ඒ වෙලෙට උදාහරණයක් හරිද මේ වගේ මම කියන්නම් දැන් උදාහරණයක් මේ කියන්නේ බැරදි වැඩක් කරන්න නෙමෙයි කියන්නේ ඕගොල්ලොන්ට මේ වගේ දේවල් වෙන එක නවත්තන්න කියන්නේ කවුරු හරි මේ වගේ එකක් එවනවා අපි හිතමු මේකේ තියෙන හරියට Gmail වගේමයි ඒකෙත් තියෙන user name password ගහන්න spam spam වල sir spam වලට වඩා අපි ඒකට කියන්නේ පුතේ මොකද්ද spam කරනවටත් වඩා එතන තියෙන්නේ ඇත්තටම අපි ඒකට කියනවා වෙන නමක් sniffing හරි sniffing ඒක පොඩ්ඩක් spam වල ගන්න කියලා කියනවා ඒක computer එක lock කරලා සල්ලි ඉල්ලනවා නේද ලොක් එක අරගන්න බැරි නිසා ඒ වගේ දේවල් උත් තියෙනවා phishing කියලා කියන්නත් පුළුවන් phishing කියන්නේ බා ගන්න තත් කරනවා phishing කියන්නේ දැන් මේ වගේ ලස්සන නේ මේ වගේම කිසිම වෙනසක් නැහැ නිකන් Facebook වගේම user name password ගහන්න තියෙනවා you login වෙන්න තියෙනවා log වුණාමත් ඇත්තටම Facebook එකට යනවා නාව අර කලින් දවස්වල අර Facebook වලට ඇවිල්ලා මම වෙන්නේ අපේ කීප දෙනෙක්ගේ මම දන්න දරුවෝ කීප දෙනෙක් දරුවෝ කියන්නේ ඇත්තටම මේ ලොක්ලම අයිමාලා නෙවෙයි මේ අපේ නළු නිළියෝ කීප දෙනෙක්ගෙම මේ Facebook pages ඔය විදිහට හැක් වෙලා තිබ්බා. මම පුද්ගලිකව දන්නවා. ඒ වුණාට එහෙම වුණාට අපේ අපි දන්නේ නැතුව අපේකට වෛරස් එනවා. ඔව් එන්න පුළුවන්. එහෙම. හරිද? මේ වගේ ඉතින් මේ වගේ මම එකනේ කියන්නේ මේවට අපි කියනවා මේ ඩිෆේස් කරනවා කියලා. ඩිෆේස් කරනවා කියන්නේ මේක ඇත්ත page එක හංගලා මේ බොරු page එකක් පෙන්නන බොරු page එකක් පෙන්නන ඔයගේ details ගන්න පුළුවන්. bank වලට මේ වගේ දේවල් වෙනවා, Facebook වගේ වට වෙනවා, Gmail වලට වෙනවා. ඒ කියන්නේ ඒකට හේතුව මොකද්ද? කෙනෙක්ගේ හැකියාවන් එයාට පාවිච්චි කරන්න පුළුවන් තව කෙනෙක්ව මෝඩයා කරන්න නේද? ඒකයි ඒකට හේතුව. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඕන මේ ඇත්තටම හරි page එකද genuine page එකද කියන්නේ ඔයගොල්ලන් තේරුම් ගන්න පුළුවන් වෙන්න. හරි දරුවනේ මම අදට මෙතනින් නවත්තනවා. ඔයගොල්ලෝ මේක කරලා බලන්න මේ දුන්න කෝඩ් එක ප්‍රැක්ටිස් කරලා බලන්න තව ඉගෙන ගන්න තව හොයන්න. ඔයගොල්ලන්ට උගන්වන්න ඕන වෙලාවක අපි ලෑස්ති අවශ්‍ය දේවල් තියෙනවනම් ඉතින් මේකට අපිට වෙනමත් අවශ්‍ය නම් කෝස් එකක් කරනවා නම් ඕගොල්ලන්ට වෙබ් ඉංජිනේරින් වෙබ් ඩෙවලොප්මන්ට් අපේ වෙනම කෝසස් තියෙනවා. එහෙම අවශ්‍ය කට්ටියට හැබැයි ඒකම අවශ්‍ය නැහැ. මොකද ඕගොල්ලන්ට 7 දී 8 දී 9 දී 11 දී තියෙන HTML ප්‍රමාණවත් CSS නම් ගොඩක් නැහැ. 12 දී A level ICT කරද්දී ඔයාලට ඔන්න CSS part එක, PHP part එක, ඒ වගේ advanced part ඉගෙන ගන්න පුළුවන් MySQL. හැබැයි අපේ ටීම් ප්‍රෝග්‍රෑමර් එකෙක් මම දන්න විදිහට අපි ඔය ඔක්කොම ටික කරනවා ඒ ලෙවල් මට්ටමටම යනකම් කරනවා ඉතින් එහෙනම් කවදාරි ඔයගොල්ලෝ ටීම් ප්‍රෝග්‍රෑමර් කරලා තියෙනවා නම් ඒකෙත් පොඩි වාසියක් තියෙනවා ඒ ලෙවල් කරන්න ගියාම නිකන් ඒ ලෙවල් කජු කනවා වගේ කරන්න පුළුවන් ඒ ලෙවල් ICT මොකද ඔයගොල්ලෝ ඒක කරලා තියෙන නිසා හරි ඉතින් දරුවනේ මම අදට මේක නවත්තනවා ඔයගොල්ලෝ මේක කරලා බලන්න ඉන්ස්පෙක්ට් කරලා බලන්න කැමති කැමති pages ඕනම දෙයක් ඉතින් WhatsApp වගේ එකක් ඉන්ස්පෙක්ට් කරාම ඔයගොල්ලන්ට එතනත් පොඩි ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා WhatsApp වල ඉන්ස්පෙක්ට් කළා දැන් ඔයගොල්ලෝ දන්නේ නැහැ නේ ඔය නම්බර්ස් ටික එහෙම ඔක්කොම එක පාර ගන්න. හැබැයි WhatsApp වල එහෙම ඉන්ස්පෙක්ට් කළා ගන්න පුළුවන්. යම් කිසි group එකක් තියෙනවා නම් ඔයාට ඒකේ නම්බර්ස් ටික ගන්න ඕන නම් මෙතන right click කරලා ඉන්ස්පෙක්ට් කරන්න මෙති. හරි? එහෙම ඒගොල්ලෝගේ ඔක්කොම අරගෙන ඔයාට මේවා කර ගන්න group එකක් හදා ගන්න හෝ message යවන්න. ඔව්. මේ එතකොටස ඔය WhatsApp විදියටම ඔය Google වගේ හදලාගි දෙයක. ඔව් ඒවත් හදන්න පුළුවන්. ඒ ඕනම දෙයක් හදන්න පුළුවන්. ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් ඕනම දෙයක්. ඔයාලට අවශ්‍ය වෙන්නේ Google එකෙන් අපිට එහෙම නඩු දාන්න නෑ නේද නෑ නෑ හදලා ඔයාලා හොස්ට් කරලා අර වගේ හැක් කරන්න ගත්තොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ
එහෙම නැතුව හදලා තමන්ගේ පාවිච්චියට ඒවා තියාගත්තら කිසිම ගැටලුවක් නැහැ. හැබැයි හදලා ඒවා හොස් කරලා මිනිස්සු අමාරුවේ දාන තැනට හදන්න එපා. තමන් පාවිච්චි කරාට කිසිම ගැටලුවක් නැහැ. හරි දරුවනේ එහෙනම් මම අදට නවත්වනවා හැමෝටම good night අපි ඊළඟ සතියේ හමු වෙනවා. Good night sir. Thank you sir. Good night sir.